හිතවත් මිතුරනි පහුගිය අවුරුදු 70ම එකෙන් නිදහස ලැබපු දවසේ ඉඳලා අද දක්වා මේ රටේ බහුතරය ජනතාව තමන්ගේ ඡන්දය දුන්නේ ජනතා ද්‍රෝහීන්ට එහෙම නැත්නම් තමන්ව කඩේ යන තක්කඩින්ට මේ ප්‍රතිපලයක් විදිහට තමයි පහුගිය අවුරුදු 70ම අපේ රටේ මිනිස්සු හාල්පාරු මස්තබාලු ආර්ථිකයකට මුහුණ දුන්නේ සමාජ දේශපාලන විනාශයකට මුහුණ දුන්නේ කෙසේ වෙතත් මිතුරනි අද දක්වාම අපේ සමාජයේ මේක වෙනස් කරන්නට කැමති නැහැ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය, ඒ කියන්නේ 75%ක් විතර ඕල්වෙල් අසමත් කාලකන්ණි කියලා අද වෙනකොට මේ රටේ බහුතරයක් දන්නවා. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයාත් ඒ විදිහම කාලකන්ණි දෙදෙනෙක්. විශේෂයෙන්ම එතරම් අධ්‍යාපනයක් නොලැබපු සමාජයට ආදරය නොකරන තමන්ගේ පවුල සහ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරන පරම්පරාව. මිටෝර්නි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න තවත් එක් නූගත් තක්කඩියේ තමයි ජොන්ස්ටන්. ජොන්ස්ටන් විතරක් නෙමෙයි ජොන්ස්ටන්ගේ තාත්තාත් එහෙමයි. ජොන්ස්ටන්ගේ තාත්තා කාලයකට උඩදී කුරුණෑගල හිටපු නගර සභාවේ මන්ත්‍රීවරයෙක්. මොහු කොතරම් අධ්‍යාපනයෙන් අඩු පුද්ගලයෙක්ද කියනවනම් මොහු සාමාන්‍යයෙන් කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ පොළක ඉස්සරහා දාලා තියෙන පකිස් පෙට්ටියක් උඩ ඉඳගෙන තමයි දවස ගත කරේ. එක් අවස්ථාවකදී ඔහුට එක්තරා පුද්ගලයෙක් පැමිණිලා ඉල්ලීමක් කරනවා දියුරුම් පෙස්සමක් අස්සම් කරලා දෙන්න කියලා. මේ පුද්ගලට ජීවිතේ පළමු වතාවට තමයි සීල් එක ගහලා අස්සම් කරන අවස්ථාවක් ආවේ. මොහු උඩ පැනලා ඒක අස්සම් කරා. පහුවෙන්ද උදේ පාන්දරම නගරාධිපතිතුමා ඔහුට එන්න කියලා කුණුහාර පෙන් බැන්නා. බලනකොට ජොන්ස්ටන්ගේ මහ එකා අස්සම් කරලා තියෙන්නේ නගරාධිපතිට විරුද්ධ පෙස්සම. මේ වගේ කාලකන්ණි තමයි මේ වගේ කාලකන්ණිගෙන් පැවතෙනවුන් තමයි අපේ රට අද පාලනය කරන්නේ. මිටෝරණි දුමින්ද සිල්වා කියලා කියන්නේ බොහොම පැහැදිලිව මේ රටේ පාතාලයට නායකත්ව දුන්නු පුද්ගලෙක්. හැබැයි දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්ෂට කිට්ටුවම වැඩ කරපු කෙනෙක්. මේ රටේ ඉන්න සමහර මීහරක් කල්පනා කරනවා රාජපක්ෂලා හෙරොයින් ගංජා ව්‍යාපාරවලට බොහොම විරුද්ධයි කියලා. හැබැයි ඒක පට්ටපල් බොරුවක්. ඔබට මතකන ලංකාවේ ලොකුම කුඩු නඩුවේදී ජීවිතාන්තය දක්වා සිරදනුවමට ලියමුණු කාන්තාව ලෝක කාන්තා දිනයේ දවසේ මරා නිදහස් කරා. ඒ තමයි නෝලිමිට් කාර්යයගෙන් නංගි. මිටෝර්නි එදාම තමයි මේ රටේ තවත් එක් කාන්තාවක් ඝාතනය කරලා එල්ලා මරන්න නියමලා හිටපු එක්තරා ඇමතිවරයෙක්ගේ අඹුවකුත් එදාම නිදහස් කරා. මිටෝර්නි මෙන්න මේ විදිහට තමයි ආණ්ඩුව පාතාල ලෝකේ එදා මර්ධනය කරේ. පහුගිය දවස්වල ඔබට එළිය වුණා විශේෂයෙන්ම හිරුණකාගේ මහ එකා එක් අවස්ථාවකදී ජනාධිපතිතුමා හම්බෙන්න ගිහලා, ඒ කියන්නේ ඒ කාලේ හිටපු මරා හම්බෙන්න ගිහලා කියනවා තමන්ගේ ජීවිතයට බරපතල තර්ජනයක් තිබෙනවා දුමින්දගෙන්, කරුණා කළා දුමින්ද මේකෙන් නවත්වන්න කියලා. අන්න ඒ වෙලාවේ මරා කියපු දේ තමයි දුමින්ද කියන්නේ මග කෙනෙක් නෙමෙයි ගෝඨගේ ගෝලයෙක් කියලා. ඔබට මතකනම් දුමින්ද සිල්වා බාල අපචාරයක් කරලා කොළඹ මහාධිකරණේ නඩු තියෙන අවස්ථාවේදී ඒ අහිංසක දැරියට ඩිප්‍රෙෂන් හිඳ සාක්ෂි දෙන්න බැරි වුණා. අන්න ඒ වෙලාවේ එතෙන්ට නිවැරදිව පවතින නීතිය සුදාන් නොගනිමින් දුමින්ද සිල්වා ඒ වෙලාවේ නිදොස් කර නිදහස් කරා. එදාම ඔහු ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අමාත්‍යංශයේ නිරීක්ෂණ මන්ත්‍රීවරයෙක් බවට පත් කරා. මෙන්න මේ විදිහට තමයි ගෝඨායි දුමින්ද සිල්වායි වැඩ කරේ. පහුගිය කාලය පුරාම පෙළේ සුදා ඇතුළු විවිධ පාතාල වැඩ කරපු සමාජිකයන්ගෙන් ඔහුගේ ගුණම් වලට මුදල් ආවයි කියනක පහුගිය දවස්වල අධිකරණයේදී එළි වුණා. මිත්‍රෝනි මේ වෙනකොට දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මගිනුත් වැරදිකරු කරලා එල්ලා මරන්න නියම වෙලයි ඉන්නේ. හැබැයි මේ වෙනකොට ආණ්ඩු ඔහු බේරගන්න විශාල උත්සාහකයදමින් සිටිනවා. මේ අතරතුරේ ඔහුගේ සහෝදරයා ආණ්ඩුවේ විවිධ පුද්ගලයන්ට ජරාව දීලා මේ වැඩේ ඉක්මන් කරමින් සිටිනවා. මෙන්න මේ කුපාඩි වැඩේ සඳහා අලුතින්ම යොදාගෙන ඉන්නේ ජොන්ස්ටන්. ජොන්ස්ටන් කියන්නේ කටේ බ්‍රේක් නැති කොන්දේස් විරහිතව මරාගේ අසූචි සුවඳයි කෙනෙක් තරම් අමනේ. මේ වෙනකොට ජොනියා ප්‍රසිද්ධිය කියන්න පටන් අරන් තිබෙනවා. 69 ලක්ෂයක් හරක් ඡන්දය දුන්න එක හේතුවක් තමයි දුමින්ද නිදහස් කර ගැනීම කියන කාරණේ. ඒ කියන විදිහට මේ ලක්ෂයේ 69 ලක්ෂයක් හරක් මේ රටේ ඉන්න කුඩුකාරයන්ට මිනිමරුවන්ට නිදහසේ මේ රටේ ව්‍යාපාර කරන්න ඉඩදීපං කියලා තමයි ගෝටටත් මරාටත් කියලා තියෙන්නේ. මිත්‍රෝනි මේ වෙනකොට ජොනියට 150ක් හම් වෙලා තියෙනවා
විශේෂම දුමින්දගේ කුඩු සල්ලි වලින් ඔහුගේ සහෝදරයා හරහා මේ කාලකන්ණි ක්‍රමය දිගින් දිගටම මේ රට මහා විනාශයක් කරා තල්ලු කරනවා. මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙනසකින් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසකින්. අන්නේ ඒ සඳහා හැකියාව ඇති දක්ෂතාව ඇති මග පෙන්විය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම් පිටරුනි අර්ගලින්තු ජයග්‍රහණය රුමුතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය.